ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා. අද මම ඔයාලට ගෝවා රසට හදන විදියක් තමයි අරගෙන ආවේ. ගෝවා කාරියක් තමයි හදාගන්නේ. ඕන කරන දේවල් දාලා තියෙනවා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. කොහොමද හදාගන්නේ කියලා බලන්න. ගෝවා ගෙඩියක් අරගන්න. ගෝවා ගෙඩියෙන් ගෝවා කොළ ටික වෙන් කරගෙන අරගන්න ඕනේ. මම දැන් ගෝවා කොළ ටික වෙන් කරගෙන අරගන්නවා. මේ වගේ පිහියෙන් ටික කපා ගන්න. එතකොට අරගන්න ලේසි. සේරම කොළ ටික වෙන් කරගෙන ඉවරයි. හොඳින් සෝදගන්න. දැන් හොඳට සෝදගෙන තරගෙන තියනවා. දැන් තියෙන මේ ගෝවා කොළ ටික මේ වගේ පොඩි කෑලි වලට කඩා ගන්න. ඔයාලා කැමති නම් කපාගෙන අර ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක කරගන්න. ඔයාලා මේ වගේ අතින් කඩා ගන්නවා නම් සාමාන්‍ය පොඩි කෑලි වෙන්න කඩා ගන්න. සේරම ගෝවා කොළ ටික කඩාගෙන ඉවරයි. දැන් දේවල් ටිකක් තියෙනවා එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැදි භාගයක් විතර එකතු කරන්න. කහ කුඩු ස්වල්පයක්, අමු 3/5 කුඩු තේ හැදි භාගයක්, උලුහාල් ටිකක්. අන්තිමටම ඔයාලගේ රස අනුව ලුණු කුඩු එකතු කරගෙන මේ සේරම ටික අතින් හොඳට කලවම් කරගන්න. දැන් වෙනම් පැත්තකින් තියාගන්න. ගෝවා එක හදාගන්න පටන් ගමු. මේ වගේ ලිපේ තියාගන්න භාජනයක් අරගෙන පොල්තෙල් මේසැදි භාගයක් විතර එකතු කරගන්න. තෙල් එක රත් වුණාට පස්සේ කපාගත්ත අමු මිරිස් කරපිංච එකතු කරන්න. රතු ලුණු උම්බලකඩත් එකතු කරගන්න. දැන් මේ සේරම ටික ටික වෙලාවක් යනකම් හොඳට තෙම්පරාදු කරගන්න. මේ වෙලාවේදී කරන්න තියෙන්නේ කලින් පැත්තකින් තියාගත්ත ගෝවා කොළ කෑලි ටික එකතු කරන්න. ටික කලවම් කරගන්න. ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්න තියෙනවා. පොල් කිරි අඩු කෝප්ප කාලක් විතර මම එකතු කර ගන්නවා. මිටි කිරි එකතු කරන්න. දැන් තියෙන්නේ වහලා තියාගන්න. විනාඩි 5ක් වහලා තියාගත්තාම ඇති. මේ තියෙන්නේ විනාඩි 5ට පස්සේ. තව විනාඩියක් දෙකක් විතර මේ වගේ ලිපේ තියෙද්දි කලවම් කරන ගමන් තියාගන්න.
දැන් ගෝවා කරිය ඕන ගානට ඇවිල්ලා තියෙනවා. මේ ගානට ආවම් පුළුවන් ලිපෙන් එතට අරගන්න. මේ විදිහට තමයි ලේසියෙන්ම රසට ගෝවා කරියක් හදාගන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා රස බලන්න. ඇත්තටම හරීම රසයි. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.